දේශා ප්‍රේමිය කට දෙපැත්තෙන් කෙලපෙරනෝගේ පෙරාගෙන ආපු පාලකයෝ තමන්ගේ කැබිනට් ඇමතිවරුන්ටත් ප්‍රජාතන්ත්‍රවාදී නොදෙන රටක මේ රටේ ජනයට ප්‍රජාතන්ත්‍රවාදීයක් දෙයිද කැබිනට් පත්‍රිකාවේ ඡායා පිටපතක් මේ වගේ පෙන්නලා අපි දන්නේ මේ අපට ආපු කැබිනට් පත්‍රිකාව ඇත්ත කැබිනට් පත්‍රිකාවද මේ රට යන විදියට රෑ 12යි 6ට අස්සම් කළා උදේ ඩීජේ විමලසුන්දර මහත්තයාගේ උපන්දිනයේ සැමරුවා මල්මාලා දැම්මා ඊට පස්සේ රෑ 12යි 6ට මේක අස්සම් කළා දෙකකුත් ගානට ඇමරිකන් පුරවැසියා ආපු ලංකාවට ආපු කෙනා ෆ්ලයිට් එක නැගලා ගියා පාන්දර 4යි ගානකොට ජනාධිපතිවරයා ගියා ඉතිහාසෙ පුරා මෙරට ආපු ආක්‍රමණිකයෝ වගේ අසවේදුලා අද මෙරටේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කැබිනට් ඇමතිතුරු නිකන් රම්පෙ කරපිංච බවට පත් කළා මිනිස්සු පොල්කුරු ගාන පත් කළා තිබෙනවා මැද පෙරදිග වගේ අපේ ලංකාවේ චීනේ ඉන්දියාව ඇමරිකාව මුල් කරගත්ත යුද්ධයක් ආරම්භ කරයි කියන සැකේ අපේ පුංචි මොලේට තේරෙනවා මේ මොල හතේ නායකින්ට තේරුම් නැතුණාට ආණ්ඩුවට කියනවා මේ ක්‍රියාමාර්ගයක් අකුල ගත්තේ නැත්තම් ලට්ට ලොට්ට පොදි බැඳගෙන බලට යන්න වෙනවා වැඩි යටක් නැහැ නැගෙනහිර පර්යන්තේ අයිතිය මේ රටේ ජනතාවට ලබා දුන්නා වගේම තෙල් සාස්තාවේ තියෙන සම්පත් විදුලි බල මණ්ඩලයේ තියෙන සම්පත් වරාධිකාරයේ තියෙන සම්පත් ඉස්සරහාට කාටවත් විකුණන්න දෙන්නේ නැහැ ඒ වල අයිතිය මේ රටේ ජනතාවට මිසක් චීනයටවත් ඇමරිකාටවත් ඉන්දියන් කාර්යයටවත් විකුණන්න දෙන්නේ නැහැයි කියන මතක් කිරීම කරනවා මේ ආණ්ඩුව ගේන්න අපි විශාල වැඩ කොටසක් කරා ඒ දීපු පොරොන්දු පිළිබඳවයි ආණ්ඩුවට මතක තියෙන්න ඕනේ ඉන්දියන් කාර්යය ඇමරිකන් කාර්යය චීනා කියන විදියට වැඩ කරන්න ගියොත් එම ඊළඟ ඡන්දේ තියෙන්නේ අපේ අතේ අපිත් ඒ වෙලාවට නිවැරදි තීන්දුව ගන්නවා කියන මතක් කිරීම කරනවා නොරොච්චෝල විදුලි බලාගාරයේ එක ජනක යන්ත්‍රයක් නැවතුනොත් මෙගාවට් 300ක් නැවතිනවා එක පලාතක විදුලිය නැතිලා මෙගාවට් 900ක් නැති වෙලා යන රටක මෙගාවට් 1000ක් නැතුනොත් මුළු ලංකාවටම විදුලි බලය නැති වෙලා යනවා ඔවුන්ට ඇති වෙනවා පැහැදිලිවම කේවල් කිරීමේ බලය මේ බලන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් දාලා තියෙන දැන්වීම DR විජේවර්ධන මහවදේ තියෙන නෙළුම් කුළුම ළඟ ඉඳලා එම ලේක් හවුස් ආයතනයේ පහු වෙනකම්ම මේ 99 අවුරුදු බදු වලට මේවා විකුණන්න දාලා තියෙනවා ඒ වගේම කොච්චර වටිනවද නුවරඑළි අක්කර 13ක් ලබා දෙන්න දාලා තියෙනවා එහෙනම් මේවා කාගේවද මේ නැති වෙලා යන්නේ අපේ බුදුන් මිත්තන් දිනාගත්තු ජයග්‍රහණයන් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව නැති වෙලා ගියොත් කවුද වගේ කියන්නේ ඔබේ ගෙදර ස්විච් එක දානකොට අද ඔබට ලයිට් එක තියෙයි හැබැයි ඒ බලය ඇමරිකාවට ගියොත් එහෙම ඇමරිකාව කියන වෙලාවට විතරයි ලයිට් එක දාන වෙන්නේ මේ එන්නේ MCC එක අලුත් වටයකින් නොවේද කියලා අපි මේ රටේ දේශප්‍රේමය ගැන කතා කරන සියලුම දෙනාගෙන් අපි අහනවා දැන් රට බරපතල අනතුරකටපත් වෙලා තියෙනවා සියලුම දෙනාට අපි ආරාධනා කරනවා අලුත් ගමනකට අවතීර්ණ වෙන්න මැදිහත් වෙමු මං ගරුතර මහානායක හැමිරුන්ට කියනවා විදුලිය වික්ක වගේ ඔබ වහන්සේලා මහ රැයට සැතපෙනකොට දලදා මදුරත් මේ අය විකුණනවා සහතිකයි සත්‍යයි ඇත්තයි ඒක නිසා මේ රටේ මහා නායක හිමියන්ට කියනවා මේ රට විකුණනවා අවදි වෙන්න මේ රට විකුණනවට විරුද්ධව අපි තුංගලම ඔබ වහන්සේලාගේ දෙපා ළඟට එනවා ජනතාවට දැන් කෙලවෙන්න යන්නේ ඇමරිකාවට විදුලිය දුන්නම වරාය චීනට දුන්නම තෙල් ඉන්දියාවට දුන්නම මේ රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය කෙසේ වේද මේ පිළිබඳව අද විපක්ෂයේද අදහස් පළ කළා කුමන්ත්‍රණකාර ලෙස මෙරටේ දේපල ටික ඇමරිකාවට කුදලගෙන යන්න වැඩසටහනක් හදනවා කියන එක. යුගදනව් මේ බලාගාරය විදුලිය කියන්නේ මෙරටේ හාට් එක. එහෙම නැත්නම් හදවත මිනිස්සු. මොකද විදුලිය නැවැත්තුවොත් මෙරට සම්පූර්ණයෙන්ම එක දින දෙකක් තුල සම්පූර්ණයෙන් අඩපණ කරන්න පුළුවන්. අපි දන්නවා තවත් මර්මස්ථාන තුනක් 99 අවුරුද්දට බදු දෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදලා තියෙනවා. නිසා මේවා විකුණද්දී ඉදිරියේදී ලංකාවට නම දාන්න වෙන්නේ ඇමරිකා චීන ඉන්දියා බංගලිදේශ ලංකාව කියලා. ඉදිරි කාලේ මේ රටේ උපදින දරුවෝ උපදී ඔළුව බංගලිදේශ වෙයි, පපුව ඇමරිකාවේයි, බඩ චීන වෙයි, කකුල් දෙක ඉන්දියාවේයි. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කෙරවල පිටිය බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වන වාර්තා පිළිබඳව අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කළා. කෙරවල පිටිය බලාගාරයේ සම්බන්ධව තම චෝදනාවක් කෙරෙනවා ඔබතුමාලා මේ මධ්‍යම රාත්‍රියේ මේකම ඇමරිකානු සමාගමකට විනිසුම් ගත කරන්න හෝ මේ පවරන්න හෝ බද දෙන්න මධ්‍යම රාත්‍රියේ හොර රහසින්ම විනිසුමක් අත්සන් කරා කියලා. මට ඒ ගැන වගකීමෙන් කියන්න බෑ නමුත් විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව යම් ප්‍රකාශයක් කරයි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් දැනට තියෙන භාණ්ඩාගාර ආරංචිවල හැටියට ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් එකක්. ඒ කියන්නේ සංකල්පමය මේ එකඟතාවයක්. මේකට පැමිණි බවයි දැනගන්නට තියෙන්නේ. කෙසේ වෙතත් අද දවසෙත් මේ පිළිබඳ සාකච්ඡාවක් කරව අගමැතිතුමත් එක්ක පාර්ලිමේන්තු පරිශ්‍රය ඇතුලේ අපේ ආණ්ඩුවම නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු ආශාක්‍යවරුලා සාකච්ඡා කරනවා. එසේ එහෙම අවසන් එකඟතාවයක් නැති බව තමයි දැනගන්නට තියෙන්නේ.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.